ආයුබෝවන් හැම දිනාටම මේ දිනවල ගොඩක් දෙනෙක් නගන චෝදනාවක් තමයි ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වහලා තියෙද්දිත් ලොකු ලොකු පුද්ගලයන් පමණක් විශේෂ ගුවන් යානාවකින් ශ්‍රී ලංකාවට ගෙන්වනවා කියන එක මේ විදියට බොහෝ දෙනෙක් නගන චෝදනාවල ඇත්ත නැත්ත මොකද්ද කියලා අපි හොයලා බැලුවා ඇත්තටම විශේෂ පුද්ගලයන්ට පමණක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙක්ට මේ වගේ විශේෂ ගුවන් යානයකින් එයාපෝට් එක වහලා තියෙද්දිත් ශ්‍රී ලංකාවට පැමිණෙන්න පුළුවන් ඒ ආකාරයට ඔබට ශ්‍රී ලංකාවට පැමිණෙන්න අවශ්‍ය කරන දේවල් මම මේ වීඩියෝව තුලින් සඳහන් කරන්නම් ඒ වගේම මෙවැනි වැදගත් වීඩියෝස් හැමදාමත් නරඹන්න මාව subscribe කරන්න subscribe කරොත් විතරයි මගේ වීඩියෝස් ඔයාලගේ screen එකට එන්නේ මුලින්ම මෙවැනි ගුවන් ගමනක් සඳහා උදාහරණයක් ඔයාලට කියන්නම් දැන් ඔයාට අවශ්‍යයි කොළඹ ඉඳලා අනුරාධපුරයට සාමාන්‍ය බස් රථයකින් ගමන් කරන්න නමුත් ඔබට අවශ්‍ය දිනේදී බස් ස්ට්‍රයික් එකක් කියලා හිතමු එවිට ඔබට සිද්ධ වෙනවා වාහනයක් හයර් එකට අරගෙන යන්න ඒ සඳහා ඔබට පුළුවන් තවත් මගීන් එකතු කරගන්න එවිට ඔබට දරන්න වෙන වියදම ඔවුන් අතර බෙදිලා යනවා ඇත්තටම මේ සිද්ධාන්තය තමයි මේ අවස්ථාවේදී ගුවන් යානයක් ගැනීමේදීත් සිදු වෙන්නේ නමුත් මේක ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි මම දැන් කියන්නම් එවැනි ගුවන් ගමනක් සංවිධානය කරන ආකාරය ඔබ සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනගන්න පුළුවන් ඔබ සිටින රටේ නීති රීති වලට අනුව මෙවැනි ගුවන් යානයක් බුක් කර ගැනීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන එක ඔබ සිටින රටේ නීති රීති වලට අනුව එවැනි චාටර් ගුවන් යානයක් වෙන් කරවා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඒ සඳහා දිනයක් වෙන් කරවා ගන්න. ඉන්පසු ඔබ ශ්‍රී ලංකාවට යෑමට බලාපොරොත්තු වෙන සිටින පුද්ගලයන්ගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දිය යුතුයි. ඉන්පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයෙන් අවසර ගැනීම සඳහා ඒ සියලුම විස්තර ශ්‍රී ලංකාව වෙත යොමු කරනවා. මේ අතරතුරදී ඔබට පුළුවන් ශ්‍රී ලංකා ගුවන් සමාගම සම්බන්ධ කරගෙන ඒ සඳහා යන සියලුම වියදම් ගැන සාකච්ඡා කරන්න. මෙවැනි ගුවන් ගමනක් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයේ මිල තීරණය වෙන්නේ යන පුද්ගලයන්ගේ ප්‍රමාණය අනුව යම්කිසි පෞද්ගලික කාරණයක් නිසා යම් මගියෙකුට මේ ගුවන් ගමන සඳහා සහභාගී වෙන්න බැරි වුණොත් ඔබ ලබාගත් ප්‍රවේශ පත්‍රයේ මුදල ආපසු කිසි ලෙසකවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙවැනි ගුවන් ගමනකට සහභාගී වීමට පැය 72ක් ඇතුළත ඔබ අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණයක් සිදු කරගත යුතුයි. ඒ සඳහා යන සියලුම වියදම් ඔබ විසින් දැරිය යුතුයි. ඊළඟට ඔබ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ හෝටලයක් වෙන් කරවා ගත යුතුයි. ඔබ විසින් මේ හෝටලය දවස් 14කට වැඩි කාලයක් සඳහා අනිවාර්යෙන්ම වෙන් කරවා ගත යුතුයි. ඒ සඳහා යන සියලුම වියදම් ඔබ විසින් දැරිය යුතුයි. ඉන්පසු ඔබ ශ්‍රී ලංකාවට පැමිණි පසුව අනිවාර්යෙන්ම PCR පරීක්ෂණය සිදු කර යුතුයි. ඒ සඳහා ඔබගෙන් රුපියල් 8000ක මුදලක් අය කරනවා. ඊළඟට ඔබ යොමු කරන්නේ ඔබ වෙන් කරවාගත් හෝටලයට. ඒ හෝටලේ බිල සාමාන්‍යයෙන් එක් දිනයකට රුපියල් 8000ත් 18000ත් අතර වෙනවා. ඒ වගේම තනි පුද්ගලයෙක්ට එක් දිනයක් සඳහා රුපියල් 8000ත් 14000ත් අතර මුදලක් අය කරනවා. ඒ වගේම කෆල් එකක් සඳහා රුපියල් 14000ත් 18000ත් අතර මුදලක් අය කරනවා. ඒ වගේම මේ දින 14 ඇතුළත ඔබට කිසිම අවස්ථාවක කාමරෙන් පිටතට යෑමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෑම බීම සහ අවශ්‍ය අනිකුත් සියලුම පහසුකම් මේ කාලය ඇතුළත ඔබට කාමරයටම ලැබෙනවා. ඒ වගේම මේ කාලය ඇතුළත ඔබ PCR පරීක්ෂණ තුනක් ලබා ගත යුතුයි. ඒ අනුව එක් PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 8000ක මුදලක් අය කරනවා. අවසන් PCR පරීක්ෂණයෙන් පසුව ඔබට නිරෝධායන සහතිකයක් ලබා දෙනවා. ඉන්පසුව ඔබට පුළුවන් නිවෙස් කරා පිටත්ව යන්න. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට මෙවැනි ගුවන් ගමනක් සඳහා යන සියලුම වියදම් වෙන්නේ රුපියල් ලක්ෂ 3ත් ලක්ෂ 4හමාරක් අතර වගේ මුදලක්. නමුත් එම මුදල විතරක් තිබුණට මදි ඔබ සිටින රටේ නීති රීති වලට අනුව එවැනි ගුවන් ගමනක් සඳහා අවසර තිබිය යුතුයි. ඒ වගේම ඔබ මෙන්ම තවත් කණ්ඩායමක් මෙම ගමන සඳහා සිටිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ අනුමැතිය තිබිය යුතුයි. ඒ වගේම PCR පරීක්ෂණයත් සමත් වෙන්න ඕන. මේ කරුණු සියල්ලම සපුරා ගන්න පුළුවන් නම් ඕනෑම පුද්ගලයෙක්ට පුළුවන් මෙවැනි ගුවන් ගමනක් සංවිධානය කරගන්න. ඇත්තටම ගොඩක් අයට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ ලොකු ලොකු අය විතරක් මොකද ලංකාවට ගෙන්නවන්නේ කියන එක. ඒ වගේම ගොඩක් අය රජයට චෝදනා කරා එයාලා ගෙන්නවනව නම් ඇයි අපි ගෙන්නවන්න බැරි කියලා. නමුත් පහුගිය දිනවල එංගලන්තයෙන් ඕස්ට්‍රේලියාවෙන් ප්‍රංශයෙන් වගේ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණුණේ මේ ආකාරයට.
ඒ වගේම පහුගිය දිනයක හමුදාපති සවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවා මැද පෙරදිග හිර වෙලා ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව ඔවුන් ගෙන්වීම ලබන් සතියේ සිට ආරම්භ කරන බව තමයි එතුමා වැඩිදුරටත් සඳහන් කරේ. ඒ වගේ සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාවට ගෙන්වන අය රජයේ වියදමින් නිරෝධායනය කරන්නේ. ඒ සඳහා එන අයගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒකත් ශ්‍රී ලංකාවේ අයට ලැබුණු විශේෂ වරප්‍රසාදයක්. මොකද වෙන රටවල්වල එහෙම කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝව තුලින් ඔයාලට කියන්න අවශ්‍ය වුණේ විශේෂ ගුවන් ගමන් ගැන. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා subscribe කරන්න මගේ channel එක. subscribe කරොත් විතරයි මම දාන වීඩියෝස් ඔයාලගේ screen එකට එන්නේ. අදට මේ වීඩියෝවෙන් සමුගන්නම්. ස්තුතියි හැම දෙනාටම.